ජීවිතේ පළවෙනි වතාවට අවුරුදු 32ක් වෙච්ච මගේ දේශපාලන ජීවිතේ ස්වාධීන අපේක්ෂකෙක් දිනවන්න කියලා බලංගොඩ තමුන්නාසලා ඉස්සරහට ඇවිල්ලා කියන්න සිද්ධ වෙලා තියෙනවා. We Head Master Rolo වේදනාකාරී ඉස්රදිය සෙනින් පරදායි. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා දිනවන්න කියලා තමුන්නාන්සලා ඉස්සරහට ඇවිල්ලා අපි කියනවා. ස්වාධීන වෙච්ච රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිනවන්න මෙතන ඉන්න අපි බහුතරයක් එහෙම රනිල් මහත්තයා දිනවන්න වැඩ කරපු අය නෙමෙයි. ශ්‍රීපාලගිරියල්ල මැතිතුමාලා ඉවගේ කණ්ඩායමෙන් වෙන්න පුළුවන්. හැබැයි බක්කුඹුර මැතිතුමා, අපේ අකිල මන්ත්‍රීතුමා, ඒ වගේම අපේ රාහුබද්ද මැතිතුමා, සුනිල් සභාපතිතුමා, වසන්ත නගරාධිපතිතුමා, අපේ මේ මන්ත්‍රීතුමන් මෙතන ඉන්න බහුතරය අපි රනිල් මහත්තයා දිනවන්න වැඩ කරපු අය නෙමෙයි. හැබැයි අද අපි UNP එකයි ශ්‍රී ලංකා එකයි අපි ඔක්කොම එකව වෙලා රනිල් මහත්තයා දිනනවා මිත්‍රව. ඇයි අපිට එහෙම කරන්න සිද්ධුනේ? උත්තරවලුනේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ මහමග මරලා බාගෙට මරලා ගහලා නිරුවත් කරලා ලේවිලේ දාලා ගගහ මරමරා ගෙනල්ලා අපිට වීඩියෝ කරලා පෙන්නුවා මෙන්න ඔබලගේ මන්ත්‍රීවරු මරණය. ඒ වෙලාවේ අපේ රාජ්‍ය නායකයා රටින් ගිහිල් විපක්ෂ නායකතුමා එතුම හැංගිලා මහා අස්ථාවර රට සුනිල් සභාපතිතුමාගේ ගේ ගිනි ගන්න එහි අලුවෙනකම් ගිනි තියෙන නගරාධිපතිතුමාගේ වසන්ත මැතිතුමාගේ ගේ ගිනි තියෙනවා අලුවෙනකම් ගිනි තියෙන අකිල එල්ලාවල මැතිතුමාගේ ගේ ගහලා ගහලා ගිනි තියලා විනාශ කරනවා. මිත්‍රවරුනි ගෙවල් 200 ගානක් අපේ මන්ත්‍රීවරුන්ගේ ගිනි තියෙනවා. පාර්ලිමේන්තු අල්ලගන්න ඉන්න කියනවා. රාජ්‍යයක් නැහැ. රූපවාහිනිය අල්ලගන්නවා. මේ තිබිච්ච තත්ත්වය ජානක ඇමතුමා කිව්වා වගේ මහා කනගාටු තත්ත්වයකට අපේ රටපත් වුණා. කිලෝමීටර් ගණන් ගෑස් පෝලි, කිලෝමීටර් ගණන් තෙල් පෝලි. මිත්‍රවරුනි කොවිඩ් ඇවිල්ලා අවුරුදු දෙකක් තිස්සේ සංචාරක එන්නතු විදේශ මුදල්ලාවෙත් නැහැ. අපේ රතු සහෝදරවරු ලෝකෙ පුරා ගිහිල්ලා කිව්වා පිටරට ඉන්න අයට සල්ලි වන්න එපා කියලා. ඉතින් ඩොලර් තිබුණේ නැහැ. ඒ වගේම මහා නියගයක් ඇවිල්ලා සම්පූර්ණයෙන් ජලාස හිදිලා වතුරෙන් විදුලිය නිපදවන්න බැරි තත්ත්වෙටම ආවා. මේ සමනල හැම තමයි මුළු දකුණ බස්නාහිර මේවා ඔක්කොම විදුලිය දෙන්න. මේවා හිඳුනා. විදුලිය දෙන්න තෙල් නැහැ, බෙහෙත් නැහැ. අත්‍යවශ්‍ය කිසිම භාණ්ඩයක් ඉන්නෝ ගන්න රටේ සල්ලි නැහැ. ඉතින් මෙහෙම තත්ත්වයක තියෙනකොට රටේ නායකයා රටින් පලා ගියාම ඊළඟට රට බාර ගන්න හිටිය විපක්ෂ නායකත් හැංගුණා මිත්‍රව. මම දැන් විපක්ෂ නායකතුමා නම් හැංගෙන්නේ නැත්තේ අර අරගලෙට ගිය වෙලාවේ එතුමාට පන්න පන්න ගෙව්වනේ. ඒකට බයින නැති එතුමාත් හැංගුණා. දැන් මොකද්ද වෙන්නේ? දැන් කවුද රට බාර ගන්නේ? රට අරාජිකයි. අද බංගලාදේශයේ සිද්ධ වෙමින් පවතින දේ අපේ රටේ බංගලාදේශයේ අවුරුදු 85ක කෙනෙක් ගෙනලා තමයි දැම්මේ දෙන්න.
තවමත් ඒ තුමා ආවට පස්සෙත් උසාවි ගිනි තියනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එතුමා එන්න ඉස්සලා 20ක් මැරුවා. 10 කණක් මැරුවා. මහා බැංකුවේ අධිපති අස්සෙනවා, සුප්‍රීම කෝට් එක අස්සෙනවා. අර කිව්වේ එක සහෝදරේ ගමේ නඩු අහනවා. උපවාසනේ අල්ලගත්තා. ගමේ නඩු අහනවා කියන්නේ ඊතර ඒගොල්ලෝ නඩු අහලා අපිව මරණීය දඬුවම් කරනවා. අර කිනි තියන්නේ කියනවා. එහෙම තමයි. දැන් මේ වගේ තත්ත්වයකදී මම මේකට බාර ගන්නම් කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත් කළා. දැන් අපිට ඉස්සෙල්ලාම ජනාධිපතිවරයා තෝරන ඡන්දජි තමයි පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමා වරයා පාර්ලිමේන්තුවේ තෝරනකොට දෙන්නේ ඉදිරිපත් කළා. එක්කෙනෙක් මේ වෙලාවේ නායකයා රටින් පලා ගිහිල්ලා රට බාර ගන්න කවුරුත් නැහැ. එක්කෙනෙක් ඩලස් සලහ පෙරම මන්ත්‍රීතුමා, අනික එක්කෙනා රනිල් විද්‍රෝසික මන්ත්‍රීතුමා. අපේ පක්ෂය මොකක්ද අපිට කිව්වේ? අපේ පක්ෂය අපිට කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ගන්න දෙන්න කියලා. අකිල මල්ලිලා ජාන ගැමතුමල්ලා අපි ඉස්සෙල්ලාම රනිල් වික්‍රමසිංහ මහත්තයාට ගන්න දුන්නේ එතුමා ස්වාධීනව ආපු වෙලාවේ පාර්ලිමේන්තුවේ. අපි පදනම් දෙකකින් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනාධිපතිකම දෙන්න යොදා. ඒ පදනම් දෙක මොකක්ද කියන එක අපේ පක්ෂ නායකයෝ මාධ්‍ය ඉස්සරහා පෞගේ කාර්යවලු කිව්වා. ඇයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කළේ? එක, මේ රටේ ආර්ථික තත්ත්වය පූර්ණ ස්ථාවර තත්ත්වයකට ගිහින්. දෙක, මේ රටේ බිඳ වැටලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම් ත්‍රස්තවාදය මැඩ පවත්වලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න. ඔය කාරණා දෙකට තමයි අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දය දුන්නේ. එතුමා ප්‍රජාතන්ත්‍රවාදය ත්‍රස්තවාදය මැඩ පවත්වලා ප්‍රජාතන්ත්‍රවාදය පූර්ණව ස්ථාපිත කරපු හිඳ තමයි අද ඔය බෝපකේ ළඟ ඉඳලා ඔය ඉන්න හැම සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඉඳලා එහෙම නැත්නම් අනුරදිසානායක මහත්තයාගේ ඉඳලා ඔය හැමෝටම අද ඡන්දෙ ඉල්ලන්න පුළුවන් වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරපිය. දෙවෙනි කාරණේ මොකක්ද? ඒක දෙවෙනි කාරණේ. පළවෙනි කාරණේ අපි කිව්වේ ආර්ථිකය. හරියට අපිට ශක්තිමත් කරලා දෙන්න.